ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා. අද ධර්ම දක්ෂිණාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද ලේනව මංගල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඉමං කායං මංචකං අරෝපෙත්තා බහිද්දානි හරතති. ශ්‍රද්ධාවන්ත සතුරුසු පිංතුනි, අද දවසෙත් අපි හැමදෙනාම මේ ජාතිය නාලිකාව නෙත් FM ගන් විදුලිය වට එක්කාසුනේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුබණ ටිකක් ශ්‍රවණය කරගන්නයි. ඉතින් අද දවසේ මේ හැමදෙනාගේම ධර්ම පිපාසයේ සංසිඳවන්න දායකත්වගෙන කටයුතු සිදු කරන්නේ කඩුවෙල කොරතොට අංක 375 නිවසේ පදිංචි දැනට ඊශ්‍රායලයේ සේවය කරන ඥාන රණවක මෞතුමිය ඇතුළු පින්වන්ත පිරිස විසුණුයි. ඉතින් මේ හැමදෙනාගේම ධර්මකාමී අදහස් ඉෂ්ට සිද්ධ වේවා. අපි හැමදෙනාටමත් මේ ශාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මිහිරි ශ්‍රී සද්ධර්ම ශ්‍රවණේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවි සැනසී පැමිණ වැඩවදාළ උතුම් මමා මහ නිවන් පිණසම හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම ශ්‍රවණේ කරත්වා කියලා අපි ආරාධනා කරනවා. පින්තුනි, අද ධර්ම දේශනාවට මාතෘකා කරන්නේ දුනේ සංයුත්ත නිකායේ විශේෂ සූත්‍රයක්. මේ සූත්‍රයේ නාමය තමයි උපසේන සූත්‍රය. මේ උපසේන සූත්‍රය බොහොම සංවේදී සංවේගජනක සූත්‍රයක්. ඒ තමයි ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භද්‍ර යුක්මේ වන සැරියුත් ස්වාමීන් වහන්සේ මුගලන් ස්වාමීන් වහන්සේ අතර ධර්ම සේනාධිපති සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ එක කුස උපන් සහෝදරයෙකුත් මහණ වුණා. ඉතින් සහෝදරව ගණනාවක් මහණ වුණා. එතන කනිතු සහෝදරයාගේ නාමය තමයි උපසේන කියන නාමය. උපතිස්ස කෝලිත කියන මේ නම් දෙක ඔයත් අහලා ඇති. උපතිස්ස කියන මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මල්ලිගේ නම උපසේන. ඉතින් මේ සරුවත් මහරහතන් වහන්සේත් එවැගේම උපසේන මහරහතන් වහන්සේත් සීතවනේ තමයි වාසය කරන්න දුනේ. ඉතින් සීතවනේ ගැන අපි හැමදෙනාම දන්නවා. අතීතයේ දවසක සුදත්ත සිටුතුමා බුදුරජාණන් වහන්සේගේ ප්‍රවෘත්තිය පහළවීමේ ප්‍රවෘත්තිය අහලා රාත්‍රී පුරාවට ශ්‍රද්ධාවෙන් උදවැඩී ගිය සිතින් උත්තව දැන්නම් එළිවුණා කියන සංඥාවේ ආලෝක සංඥා උපදෝගෙන තථාගතයන් වහන්සේ අරමුණු කරගෙන ගමන් කරන්න දුනා. එතකොට මේ සීතවනේ හරහා නැත්නම් සීතවනේ වැඩිද්දී එතන සොහනක් තිබ්බා. ඒ සොහනේ සීවතක කියන දිවරාජයාගේ පීඨ නැතිනම් සමහර වෙලාවට මේ අනාථපිණ්ඩික සිරිතුමාගේ ධර්මකාමී වැඩපිළිවෙලට එදා අන්තරායක් වෙන්න තිබ්බා. මිනි කුණපයක් ඇඟේ පෑගිලා ඒ සීතල නිසා අවදි වෙනවා. යවදවීම සමග අර ආලෝක සංඥාව නැතිව අසරණ භාගයකට පත් වෙද්දී මේ සොහනේ වාසය කරපු සෝහා මඟඵලලාභී දෙවි කෙනෙක් ගාථාවක් ප්‍රකාශනයට පත් කරන්න දුනා.
ඒ ගාථාවෙන් කියවුනේ තථාගතයන්න් වහන්සේ දකින්න යනවා නම් ඒ යන තබන පියවර මේ ලෝකේ මහා අනර්ග සැප සම්පත් ලැබුණාට වඩා ශ්‍රේෂ්ඨයි උත්තමයි. ඉතින් මෙන්න මේ වනාන්තරයේ සප්පසොණ්ඩි පබ්බාර කියලා ස්ථානයක තමයි වැඩවාසය කරන්න දුන්නේ සප්පසොණ්ඩි. සර්පසොණ්ඩ නැත්තම් මේ සප්ප කියන සර්පයන්ට සොණ්ඩි කියනවා, මේ හොඳේට නැත්තම් පෙනේට. ඉතින් මේවා හරි විසිතරු දේශනා. ඔයත් මිනී කියලා බලන්න, ඔය කලින් කලට ඔය ලංකාවෙත් එක එක තැන්වල යම් යම් ಜಾති පහළ වුණා කියලා තියෙනවනේ. මෙන්න මේ වගේ මෙතන මේ ගලක් තියෙනවා. ඒ ගලේ හැඩය තමයි නයිපෙනේක හැඩේ. එතකොට පබ්බතේ කියන පර්වතේට සප්පසොණ්ණි කියන නයිපෙනයක් වගේ හැදී ගිය පර්වතය. සර්පයේ හිසක් වගේ, සර්පයේ පෙනයක් වගේ හැදී ගියපු පර්වතයක්. ඉතින් හරි ලස්සනයි නාමයන් එක්කාසු වෙලා තියෙන විදිහ. ඉසිගිලි පබ්බතේ, ඉසිගිලි පර්වතේ කියලා හඳුන්වනවා. මේ ඍෂීන් වහන්සේලා ඇතුළට ගියාට පස්සේ පේන්නේ නැති නිසා ගිජිකුළු පව්ව, නැත්නම් ගිජුලිහිණියෙක්ගේ ස්වභාවයෙන් යුත් පර්වතය, එහෙමත් නැත්නම් මේ කලන්දක නිවාපය, මිගදාය, ගෝසිංහ සාලවනේ, මේ සප්පසොණ්ඩි පර්වතය, මේ වගේ මේ ආකාරය ඔයත් මෙනෙහි කරලා බලන්න. එය හැදිච්ච විදිහ ගෝසිංහ නැත්නම් සිංහ කියන අනට මාන අතිමාන සිංහ ආදී වශයෙන් මේ අනක් වගේ මානෙයින් යුත් කෙනා කියලා හඳුනනවා. ඉතින් සිංහ කියන අනට ගෝසිංහ, ගව සිංහ. ගව සිංහ කියන මේ හරක් අඟක්. කියන්නේ ගහක මතුවලා තියෙනවා. ඒ සල් ගහක හරකෙක්ගේ අන් දෙකක් වගේ මතුවීමක් වෙලා තියෙනවා. මෙන්න මේ නිසා තමයි සාලවනේට ගෝසිංහ සාලවනේ කියලා හැඳින්වුවේ. අන්දවනේ කියලා හැඳින්වුවා. මහා භයානක හොරුන්ගේ ඇස් අන්ද කරලා, නැත්නම් හොරුන් බේරගන්න බැරි නම් අවවාද කරනවා මෙහෙම හොරකම් කරන්න එපා කියලා. ඒ කිසිත් අවවාද ගණන් ගන්න නැත්නම් ඇත්තොගේ ඇස් දෙක අන්ද කරලා මේ වනාන්තරයට බැහැර කරනවා. ඉතින් අන්දයින් වාසය කරන වනය අන්දවනය. සොහන කිට්ටුව තිබ්බ ස්ථානේ මේ හඳුනන්නේ දුනා සීතවනේ, නැත්තම් මේ සප්පසොණ්ණි පර්වත ගුහාවක තමයි මේ උපසේන මහරහතන් වහන්සේ වැඩවාසය කරන්න දුනේ. ඒ වගේම ඒ ලෙනෙහිම සාරිපුත්ත මහරහතන් වහන්සේත් වැඩවාසය කරන්න දුනා. ඉතින් මේ මහරහතන් වහන්සේලා අතිශයින්ම ප්‍රේසීලී, ධර්මගරුකයි, ධර්මකාමී, ධර්මයා සමගමයි ජීවත් වුනේ. සමහර තැන්වල මේ සූත්‍ර කීපයක් පරිසා කරද්දී සමහර තැන්වල තමන්ට වෙන මරණය ගැන යම් සංඥාවක් උපදව ගන්න පුළුවන්. මරණය කියලා කියන්නේ මහා කඹ ඇදිල්ලක්නේ. ඔයත්තෝ බලා කියා ගන්න, මෙනෙහි කරලා බලන්න. ඔයත්තෝ අවසානෙට මේ කඹේ මත්තරලා කෙන්දක් අල්ල ගන්නවා. ඒකනේ මේ පන කෙන්ද රැක ගන්න අය උත්සාහවන්ත වෙන්නේ කියලා. මාරයා විසින් පූර්ණ ශක්තිය යොදලා එක පැත්තකින් අල්ලගෙන ඉන්නවා කඹේ. ජීවිතයේ විසින් අනිත් පැත්තේ කඹේ අල්ලගෙන ඉන්නවා. මේ ජීවිතය අපි ජීවත් කරන්න ඇදගෙන මහා පරිශ්‍රමයක, මහා උත්සාහයක යෙදෙනවා. මාරයා විසින් අනිත් පැත්තෙන් දැඩි ලෙස ග්‍රහණයට අරගෙන අපි කොයි වෙලාවෙද මේ ජීවිතයෙන් ගලවන්න කියලා උත්සාහවන්ත වෙනවා. ඉතින් මේ දෙකේ කවදාක්වත් අපට දිනුමක් නැහැ. මහරේ අනිවාර්යෙන් දිනනවා. කඹේ ඇදලා අපට දිනන්න බැරි නම් අවසානයේ දවසක අපි මේ මාරයට නතු වෙනා නම් එහෙනම් ඔයත් හුරු වෙන්න ඕනේ. මේ කඹේ දැඩිව අල්ලගෙන ඉන්න එක නෙවෙයි, දවසක මේ කඹේ අතාරින් ඉන්න ඕන මාරයත් තුන්කොණ්ඩ ඇරුන් යන්න. එතකොට මේ කඹේ අතාරින් ඉන්න නම් අපි කෙන්දක්වත් අල්ලගන්න නැතුව ඉන්න හුරු වෙන්න ඕන. ඒක වරදක් නෙවෙයිනේ. මේ කඹේ දවසක අපේ අතින් අතහරින්න වෙනවා නම් ඒ අතහරින දවස එන වෙලාවට අතතුවාල කරගන්න නැතුව, අපි වැටෙන්නේ නැතුව, කලබලයක් නැතුව, බැරිම තැනකදී අත්තරින්න අපි හුරු කරගන්න ඕනේ. කෙන්දක්වත් තියාගන්න අවශ්‍ය නැහැ. එතකොට මේ හුරු කරගන්න ගමනේ සමහර සංඥා දෙනවා අපිට. දැන් මේ ස්වාමින් වහන්සේ, මේ උපසේන ස්වාමින් වහන්සේ
ගොඩක් මේ කායික භාවනාවක් කරලා තියෙනවා. ඒ කායික භාවනාව තමයි මගේ නෙවෙයි, ඇස මගේ නෙවෙයි, කන මගේ නෙවෙයි, නහය මගේ නෙවෙයි, ඒ වගේම මේ දිව මගේ නෙවෙයි, කය මගේ නෙවෙයි. මෙන්න මේ හුරුව සමහර වෙලාවට ඒ ස්වාමීන් වහන්සේ ජීවිත අන්තිම තැනදී මහා මෙහෙවරක් කරා සුවදායක මරණයක්, සුවදායක අපවත්වීමක් පිණිස. ඔයත් විවේකීව මෙනෙහි කරලා බලන්න, තමාගේ හිතට එහෙම සංඥා එනවා පින්වතුනි. සමහර වෙලාවට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ දරුවන්ට කොච්චර කරත් වැඩක් නැහැ, ඒ දරුවෝ තමන්ට අකටුත්තක් කරලා නැහැ, අවඩක් කරලා නැහැ, අසාධාරණයක් කළා නැහැ, තාම මල් කැකුළු ඉගෙන ගන්නවා. හැබැයි ඉගෙන ගත්තාට, ඒ දරුවන්ට බත් මුලක් පැනලා දුන්නාට, ඒ දරුවන්ගේ වැඩ රාජකාරිය ඔක්කොම කරලා දුන්නට සංඥාවක් වෙනවා මේ අම්මට තාත්තට, නැත්තම් තමන්ට සංඥාවක් වෙනවා මේවා කොච්චර කරත් වැඩක් නැහැ, මේවා කොච්චර කරත් තේරුමක් නැහැ කියලා සංඥාවක් වෙනවා. හැබැයි හොඳට පරීක්ෂා කරලා බලද්දී ජීවිතයේ කෙලවර තමන්ට තමන්ගේ දරුවෝ එක්ක අත්තර ගන්න බැරි වෙනවා. එහෙම නැත්තම් දරුවෝ නිසා ලොකු දුකක් එනවා. ඒ දුක එන සංඥාව තමයි දෙන්නේ අර පරයාය වශයෙන්. එතකොට එදා ඒ සංඥාවට අපි හිත හුරු කරගත්තා නම් අනාගතයේ දවසක තමන්ට මරණයේදී ඒ දරුවෝ අත්තරලා දාලා යන්න පුළුවන් මට්ටමක් හදා ගන්න පුළුවන්. එහෙම නැත්තම් තමන්ට හිතෙන්න පුළුවන් මේ ඇඟ මේවා කොච්චර පෝෂණය කරත් වැඩක් නැහැ, මේවා කොච්චර මේ දෙපා වලින් කොච්චර මේ ඇවිද්දත් කොච්චර කටව සම්පාදනය කරත් දවසක මේවා අත්හැරලා දාලා යන්න වෙනවනේ, මේ කකුල් නරක් වෙන්න පුළුවන් කියලා මෙහෙම සංඥා එන්න පුළුවන්. පැතෝ ගණන් ගත්තේ නැති වුණාට හොඳට විමසිල්ලෙන් මෙනෙහි කරලා බලන්න. දැන් මේ ලෙඩ ඇඳකින් අම්මා කෙනෙක් මෙනෙහි කරලා බලන්න. සමහර වෙලාවට අතීතයේ ඒ කකුලක තියෙන ආශාව දුරු කරගන්න අපට එහෙම ජාති දැනුම් දුන්නා. අද ඒ කකුල් හොලවන්න බැරුව එහෙම නැත්නම් කකුල කපලා දාලා ඇති. ඒ වගේම නිවාස සම්බන්ධයෙන් එහෙම නැත්නම් ජීවිතයේ යම් තැනකදී අපට සංඥා දෙනවා. ඒ සංඥා අඳුරගත්තේ නැතිවීම නිසා, ඒ අවස්ථාව මගහැරගත්ත නිසා අපි අද බොහෝ දුරට දුක් විඳින්න පුළුවන්. ඉතින් මේ ස්වාමීන් වහන්සේ නැත්තම් මේ උපසේන ස්වාමීන් වහන්සේ ජීවිතයේ ආපු ධර්ම සංඥා නිතර නිතර මෙනෙහි කරන්න දුනා, උපදව ගන්න දුනා. ගොඩක් කල් බොහෝ කාලයක් මේ ඉන්ද්‍රිය භාවනාව සිදු කරන්න දුනා. බලන්න මේකෙන් ලැබෙන නිර්මාණේ. ඊට පස්සේ මේ උපසේන මහා රහතන් වහන්සේ සරල ස්වාමීන් වහන්සේලා එක්ක පිණ්ඩපාත වඩිනවා. දුරට දුර ගමකට පිණ්ඩපාත වැඩලා අවසානයේ දාන වළඳලා විවේකසුවේන් උන්වහන්සේ කුටියේ වාකවුලක් අභියස සීතසුලම් වදින අතරේ තමන්ගේ තිබ දෙපට සිවුරක්, ඒ දෙපට සිවුරේ ඉරිලා, මේ දෙපට සිවුරේ එලිපත් ඉඳන් ගෙත්තම් කරන්න මහන්සි වුණා. මදබඳ සීත සුළඟ එනවා. ඒ වගේම සබ්‍රක්මචාරීන් වහන්සේලා සමග ප්‍රිය වාසයේ යෙදෙන්නේ තමන්ගේ වැඩිමහල් ස්වාමීන් වහන්සේ නැත්නම් ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේත් ඒ කුටියමයි වැඩ ඉන්නේ. මේ වෙලාවේ පිංගුත්ති අමුතු සිදුවීමක් සිද්ධ වෙනවා. මේ කුටියේ උළුවස්ස උඩ සර්පෝ දෙන්නෙක් ඉන්නවා. ඒ සර්පෝ දෙන්න සෙල්ලම් කරනවා. ත්‍රිපිටකයේ සටහන් වෙලා තියෙන සර්ප පෝතකව දෙන්නේ දිවා කාලයේ මේ විසගෝර සර්පයෙන් දෙන්න සෙල්ලමේ යෙදෙනවා. දැන් මේ මහා රහතන් වහන්සේ ඒ උළුවස්ස පාමුල සිවුරු ගෙත්තන් කටයුතු සම්පාදනය කරගෙන ඉන්නවා. සාරිපුත්ත මහා රහතන් වහන්සේ ඒ කිට්ටුවම වැඩ ඉන්නවා. ඉතින් මහා අමුතු සිද්ධියක් වෙනවා. ඒ සිද්ධිය තමයි මේ සර්ප පෝතකව දෙන්න සෙල්ලම් කර කර ඉද්දී එක සර්පෙක් ලෙස්සලා මේ උපසේන මහා රහතන් වහන්සේගේ උරහිස මත වැටෙනවා. ඒ උරහිස මත වැටීම සමගම මේ ස්වාමීන් වහන්සේට කෙනෙක් හිතාගන්න බැරි වේදනාවක් අටගන්න දුනා. ඒක ස්වභාවය තමයි මේ සර්පයාගේ විස ස්පර්ශයෙන්ම ශරීරයේ පුරාට වැදගත්. හරියට
තෙල් පුරෝපු පහනකට පහන් තිරයක් දැම්මා වගේ. දැන් මේ විස වේගයෙන් පැතිරලා යනවා. මේක කෙනෙක්ට විශ්වාස කරගන්න බෑ. ඒ විස පැතිරිච්ච වේගය මේ මහා රහතන් වහන්සේ දැකගත්තා. කොච්චර වේගයෙන් පැතිරලා යනවද කියලා කිව්වොත් එහෙම මේ ශරීරයේ කෑලි කෑලි වලට කැඩෙන්න පුළුවන් කියලා මේ මහා රහතන් වහන්සේ තේරුම් ගත්තා. හරියට මේ පහන්තරයක් ඇවුලුවාට පස්සේ ගිනි සිලුවෙන් ඒ පහන්තරේ පූර්ණ වශයෙන් වහගන්නවා. මෙන්න මේ වහගන්නවා වගේ මේ මහා රහතන් වහන්සේගේ සිරුර විනිවිද මේ විස පැතිරලා ගියා. චුට්ටක් හිතන්න පිංගතුනි, මේ මහා රහතන් වහන්සේ නමක් සරුව ස්වාමීන් වහන්සේ තමන්ගේ කුටියේ වැඩ ඉන්නවා. වහන්සේලා කොච්චර අල්පේච්ඡද, අපි සාදුකාර දුන්නාට බොහෝ දුරට අද කාලේ චූටි සාමනීර නමට ටයිල් කරපු කොච්චර ලස්සන කාමරයක්ද සම්මුඛ වෙන්නේ. ඒව අනවශ්‍යයි කියනවා නෙවෙයි, හැබැයි මේ කාරණා එකින් එක මෙනෙහි කරද්දී මේ ධර්මයේ නිර්මාණය වෙච්ච විදිය, මේ ධර්මයේ එක්කාසි වෙච්ච විදිය හරි පුදුමයි. මේ භික්ෂූන් වහන්සේලා කොච්චර ලස්සනට තමන්ගේ ජීවිතයේ ගලපගත්තාද කියලා හිතෙද්දී ඒ ජීවිත මේ පරිසරයත් එක්ක එක්කාසි වෙච්ච විදිය හිතෙද්දී හරි පුදුම. අදටත් මේ සූත්‍රය අහගත් ඕනම කෙනෙක් එක විනාඩි 10ක් හෝ භාවනා මනසකාරයට මරණානුස්සති භාවනාවට තමාගේ චිත්ත මෙනෙහි නොකරනවා නම් එයා බෞද්ධෙක් වෙන්න බෑ. අහෝ, මෙහෙමත් මරණ තියෙනවද කියලා හිතෙන්න පුළුවන්. ඒක තමයි ස්වභාවය. ඒ කියන්නේ ඒක තැනකදී ඒ ස්වාමින් වහන්සේ සිවුර බලාපොරොත්තුෙන් තමන්ගේ සිවුර පරණයි මිහින්තලාවේ චෛත්‍ය රාජානන් වහන්සේ වඳින්න වඩිනවා. ඊට පස්සේ යම් මිනිස්සෙක් අතිශයින් රෝගීව පීඩාවට පත්ලේ තැනත්තට මේ අතිසාරය හැදිලා. අතිසාරයේ ස්වභාවය ඔය ඇත්ත දන්නවනේ. අතිසාරය නිසා මුළු ඇඳුම් ඔක්කොම කිලිටි වෙලා. ඉතින් ඒක බේරගන්න බැරි තැන, නැත්තම් තමන්ගේ ඇඳුම් සුද්ධ පවිත්‍ර කරගන්න බැරි තැන ඇඳුම් ගලවලා, ඒ කියන්නේ මේ වෙලාවට සමහර වෙලාවට සමහර පින්වත් පිරිස ආහාර ගන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අසුභයම මෙනෙහි කරනවා නෙවෙයි. නමුත් මේ අතිසාරයෙන් පිඟිච්ච මේ වස්ත්‍ර විසි කරා. උදෑසන මේ ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වඩිද්දී මේ ඇඳුම් ටික පටේට මැස්සො පිරිලා. තව ස්වාමීන් වහන්සේ නමක් වඩිනවා. ඒ වඩින ගමනේ අර ස්වාමීන් වහන්සේ ඒ කසල ගොඩ ළඟ ටිකක් නැවතුණා. නැවතිලා දොහොත් මුදුනේ තබාගෙන ඇදලි බැඳලා අර කසල ගොඩ දෙස බලාගෙන හිටියා. දැන් බලන්න මේ ගිහි කෙනෙක්ගේ වස්ත්‍රය අසූචියෙන් තැවරිලා නිල මැස්ස වටේ පිරිලා. ඔක්කෝම දකිමින් දොහොත් මුදුනේ තබාගෙන ඒ රොඩු ගොඩ දෙස බලාගෙන ඉන්නෝ. ඒ වෙලාවේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ විමසීමක් කරනවා. ඇවැත්නි මොකෝමි, ඔබ මේ කසල ගොඩට දොහොත් මුදුනේ තබාගෙන දස ඇඟිලි එක්කාසු කරගෙන මොකද්ද මේ ක්‍රමය, මොකද්ද මේ විලස, ඇයි මේ? ඉතින් ස්වාමීන් වහන්සේගේ ඇස් දෙක කඳුලින් පෙඟිලා විමසන්නේ දුනා, මොකද්ද ඒ තරම් ඔබට මේ නිලමැස්ස ගැවසී ගත්ත, නිලමැස්ස පිරී ගිය, මේ මලපහ වලින් පෙඟී ගිය මේ වස්ත්‍ර දකිද්දී ඒ තරම් ඇඳුමක් එන්න, ඒ තරම් සංවේගයක් එන්න හේතුව, අනේ ස්වාමීනි, මගේ ශාත්‍රුන් වහන්සේ මට මතක් වුණා, මගේ බුදු පියාණන් වහන්සේ මට මතක් වුණා කිව්වා. ඇයි ඒ? අනේ ස්වාමීනි, ත්‍රිලෝකාග්‍ර වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ පුණදාසියගේ ටිම්බක් පණුවන්ගෙන් ගැවසී ගත්ත වස්ත්‍රයක් නේද තෝරගත්තේ ඒ බුදුබඳ වසා ගන්න. දැන් මේ වස්ත්‍රයේ ගඳ බලන්නකො, මේ වස්ත්‍රයේ මැස්ස බලන්නකො, මේ වස්ත්‍රයේ අසූචි බලන්නකො. මේක අපට මෙච්චර පිළිකුල් නම්, මේක මෙච්චර ජුගුත්තා සාගත නම්,
අපේ ශාන්තනායක බුදුරජාණන් වහන්සේ මොනතරම් ශ්‍රේෂ්ඨද, මොනතරම් දුෂ්කර ක්‍රියාවලියක්ද සිද්ධ කරේ. නහන්සේ මතක් වෙද්දී මේ වස්ත්‍රය දකිද්දී හිතාගන්න බෑ මගේ බුදුපියාණන් වහන්සේ කොහොම හැසිරීමක් සිද්ධ කරාද. ඔයත්තෝ මෙනිය කළා බලන්න, අදටත් මේ ලෝකයේ තියෙන මේ කෘෂ්ණ වෙච්ච කළු වෙච්ච ගොරෝසුම වස්ත්‍රයක් ලෝකාගෘහ භාග්‍යවතුන් වහන්සේ පරිහරණය කරලා, ඒ වගේම ඒක තමාගේ තෘතීය ශ්‍රාවක කාශ්‍යප මහරහතන් වහන්සේට ලබලා දීලා මේ භික්ෂූන් වහන්සේලාට දුන්න අර්ථය හැමදාම පාංශුකූලික ස්වාමින් වහන්සේලා මේක මෙනෙහි කරනවා. ඔයත්තුන්ට බැරිකමක් නෑ පිංගුතුනි මේ පාංශුකූලික චීවරයක් පුද දෙන්න. හරි ශ්‍රේෂ්ඨයි. තථාගතයන් වහන්සේ දේශනා කරේ මහණෙනි මේ පැවිද්ද පාංශුකූලයේ නිසාමයි. ඒ පාංශුකූලයේ කියන එක උක්ෘෂ්ඨ මධ්‍යම ඕමක වශයෙන් බෙදලා යනවා. උක්ෘෂ්ඨම පාංශුකූලයේ තමයි තැවරීගේ සැරව ඇති මලමිනියක් ඔතපු මේ මිනියකගෙන් නැත්තම් රොඩු ගුණකින් නිස්පන්න එක්කෝ සීවිතක සලුවක් වෙන්න පුළුවන්, සොහනේ සලුවක් වෙන්න පුළුවන්, කසල ගොඩක සලුවක් වෙන්න පුළුවන්. ඒකේ ඕමක ස්වභාවය වුණනම් ගිහි කෙනෙක්ට පුළුවන් චීවරය සකස් කළෝ චීවර මාසයේ වස්සාන කාලේ ඒ බොහොම දූත ගුණ ධරණ අරණ්‍ය ස්වාමීන් වහන්සේලා ඉන්නවා හොඳ සිවුරක් සකස් කරලා ඒකේ වැකියක් ලියන්න පුළුවන් නම් කොලයක් අලවන්න පුළුවන් පාංශුකූලයක් කැමති ඇත්තෝ මේ ගණිත්වා කියලා කිසි කෙනෙක්ට දෙන්නේ නැහැ. එක්ක ගහක ඉල්ලලා එක්ක කුටියක දොරක් අබියස තැම්පත් කළා. එහෙම නැත්නම් ඒ ස්වාමීන් වහන්සේලා පින්නපාති ගියාට පස්සේ ඒ කුටියේ දොරකඩ ඒක තියන්න පුළුවන්. අතර පූජා කරන්නේ සටහනක් දානවා මේක පාංශුකූලිකයි කියලා, නැත්නම් මේක පාංශුකූලයක් කියලා. එතකොට ඒ ධර්මදර නැත්තම් මේ යන්තම් හෝ ධර්මයක් දන්න විශේෂයෙන් උපසම්පදා ස්වාමීන් වහන්සේලා මේක දන්නවා. මොකද නිශ්‍රය හතර උපසම්පදා සීමා මාලකයේ කියලා දෙනවා. ඒ නිශ්‍රය හතර අතර පළවෙනි නිශ්‍රය තමයි මේ පාංශුකූලයේ නිසා තමයි මේ පැවිද්ද තියෙන්නේ, පාංශුකූලක සිවුරෙන් තමයි මේ පැවිද්ද තියෙන්නේ. ඉතින් දේව දින්නම් ඉද්දිවිදං හෘදයෙන් නිස්පන්න දිවිවරු දුන්න, ඒ වගේම මේ කොඩි දජවලින් ගැලවී ගියේ මේ ආදී නොයෙකුත් වස්ත්‍ර, කපු වස්ත්‍ර, ඒ වගේම කොමු පිළි, කපු පිළි, සෝමර දේශය උපන් වස්ත්‍ර මේවා පිළිගන්න කැපයි. නමුත් භික්ෂූන් වහන්සේ මෙනෙහි කරන්න ඕන පාංශුකූලයෙන්මයි භික්ෂු ජීවිතය ආරම්භ වෙන්නේ. එනිසා සේලූම උපසම්පදා ස්වාමීන් වහන්සේලා මේ ගැන දැනුවා. එහෙම ඔයත්තුන්ට පුද දෙන්න පුළුවන්. කෙසේ නමුත් බලන්න ඔයත්තු කවදාක්වත් හිතලා තියෙනවද? සමහර වෙලාවට අර ස්වාමින් වහන්සේ ඒ කාරණා මෙනෙහි කරගෙන ඉතින් ගියේ නැහැ. ත්‍රිලක්ෂණය වඩා ගත්තා. අහෝ, මෙවැනි දුර්ගන්ධ වස්ත්‍රයකින් මෙච්චර පිළිකුල් නම් තථාගතයන් වහන්සේ කොච්චර දුෂ්කර කටයුත්තක්ද සිද්ධ කරන්නේ නැත්තේ? ඒ පිළිකුලෙහි පිළිකුල් නැති සංඥා වඩා ගත්ත ඒ භාගතුන් වහන්සේ බුදු ගුණත් මේකේ අසුභයත් ඒ වගේම කායගත සත්‍යත්මය කුම එක්කහසු කරගෙන ඒ ස්වාමීන් වහන්සේ එතනදීම සෝවාන් මඟඵල නිර්වාණය සාක්ෂාත් කරගන්න දුනා. එතකොට සමහර වෙලාවට නිකං වස්ත්‍රයක් වුණාට පුණා දාසියගේ වස්ත්‍රේ නිසා භික්ෂූන් වහන්සේගේ හිත මොනතරම් උක්කරසවත් වෙලාද, මොනතරම් මහනකවට නතු වෙලාද කියලා ඔයත්තුන්ට දැන් තේරෙනවා ඇති. ඉතින් මේ උපසේන මහා රහතන් වහන්සේ මේ වෙලාවේ දැනුම් දෙන්නේ දුනා, මේක තමයි මාතෘකා කරන්න දුන අතකෝ ආයස්ම උපසේනෝ බික්වාමන්තේසි. ඒ වෙලාවේ සර්පයා තමගේ උරහිසට වැටිච්ච වෙලාවේ මේ උපසේන මහා රහතන් වහන්සේ භික්ෂුන් වහන්සේ ආමන්ත්‍රණය කරනවා. ඒත මේ ආවසෝ අනේ එවත් නික්මුලට එන්න, ඉමං කායම් මංචකං ආරෝපෙත්තා, මේ මගේ මේ ශරීරය මැස්සකට පටව ගන්න කිව්වා, මැස්සකට අරගන්න කිව්වා. අරගෙන බහිද්දනී හරත බහැරට හරණය කරන්න පැත්තකට දාන්න කිව්වා. ඉතින් ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ දැනුම් දෙනා තව ස්වල්ප වෙලාවකින් මේ ශරීරයේ හරියට බොල් වී වගේ විසිරලා යනවා, කෑලි කෑලි වලට කැඩිලා යනවා,
දැන් මේ ස්වාමීන් වහන්සේ මේ මොහොතේ එරිදි බලයෙන් මේ ඇඟ රැකගෙන ඉන්නේ. විස වේගයෙන් පැතිරලා යන ස්වභාවය දැක්කා. හැබැයි විස වේගය තුල මේ ස්වාමීන් වහන්සේට ඇහැරි දුන්නේ, ඔළුව එරි දුන්නේ, ඇඟ එරි දුන්නේ. ඒකට හේතුව මේ ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රිය භාවනාව කරගෙන හිටියා. බලන්න දැන් ඒ පිහිට තව ඇත්තු හිතන්න ඔයත්තුන්ගේ මරණය. අද සමහර වෙලාවට තුවාලයකට බෙහෙත් දාන්න ගියොත් කියන අනේ බෙහෙත් දාන්න එපා, හිරිවැටෙන්න බෙහෙත් විදලා මේ තුවාලය සුද්ධ කරන්න. බැහුම් දාන්න ඕන අතීතයේ බොහෝ දුරට මේ ඒ අතීත ගල් යුගයකට යන්න කියනවා නෙවෙයි. හැබැයි ඇත්තොන ධර්මකාමී ජීවිතයකට එක්කාස වෙන්න පුළුවන්. අතීතයේ මැහුම් දාද්දී හිරිවැට්ටුවේ නෑ. ඒ අමුවට ඒ වෙලාවේ ඒ මැහුම් ටික දාන්න දුනා. අද සමහර වෙලාවට අම්මෙක්ට දරු කැක්කුම දැනෙන්නේ යම්ම කැමති නෑ. යම්ම කියන උදරයේ පළලම මේ දරුව එළියට ගන්න ඒ වේදනාව හංගනවා. හැබැයි පිංතුනි මේ ඇඟේ මේ බෙහෙත් බිබී වේදනානාශක පරිහරණය කර කර වේදනා හැංගුවාට දවසක ඔයත්තුන්ට මහා වේදනාවක් එනවා. එදාට ඔයත්තුන්ට හිතාගන්න බැරි වේ. හැමතිස්සෙම බෙහෙත් බලයෙන් මේ වේදනාව හංගන්න බෑ. අද ඖෂධ දක්ෂ විදියට නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා පොඩි දෙයකටත් ඔයත්ත වේදනානාශක ගන්න ඒ වේදනාවක් දරා ගන්න බෑ. හිසේ කැක්කුමක් දරා ගන්න බෑ. දතේ කැක්කුමක් දරා ගන්න බෑ. පය අමාරුවක් දරා ගන්න බෑ. හැම දෙයකටම ඇඟ ඇතුළට ඔයත්ත වේදනානාශක ගන්නවා. දරුවෙකු බිහි කිරීමේ වේදනාව දරා ගන්න බෑ. හැබැයි එහෙම හුරු කරගෙන ඉන්න අපිට මරණය ආවට පස්සේ උන් හිටි තැන් අමතක වේවි. ඒ වේදනාව අපට වියුරුවක් වේවි. ඒ නිසා අඩුම තරමේ තමන්ගේ තුවාලයක වේදනාවක්වත් ටිකක් මෙනෙහි කරලා බලන්න. ඒ කායික භාවිතාව ඔයත්තොන්ට ජීවිතයේ කෙලවර සතුටක් ගෙන දේවි. යම්කිසි දුක්ඛිත වේලාවක ඒ දුකසේ වාසය නොකිරීම පිණිස හේතුවක් ඇදේවි. හද බලන්න රෝහල් වල සමහර වෙලාවට තීරුමක් නැතුව ඔයතු කෑ ගහනවා. සමහර විට ඔය රෝහලේ ඉන්න ඒ පිංගුතුන්ගේ වයස අවුරුදු 60යි 70යි. කොච්චරනම් ඇඟට රිදිලා ඇද්ද? ඉතින් මේක දරා ගන්න බැරිද? ඉවසන්න හුරු වෙන්න. ඔයතු එහෙම ඉවසුවේ නැත්තම් කවද්ද ජීවිතේ ජයගන්නේ? ඒකට අයත් අවස්ථාවක් එනවාද? මේ ස්වාමින් වහන්සේගේ ඇඟ මේ විස වේගේ පැතිරිච්ච ස්වභාවය කියන්නේ පිංගුතුනි චූටි චූටි කැලි වලට කැඩි කැඩි ගියා. හැබැයි ඒ ස්වාමීන් වහන්සේ මෙනෙහි කරේ මේ ඇයි මේ මෙතන මේ සටාංගලා තියනවා ඒත මේ ආවසු එන්නේ ඇවැත්නේ මං කායම් මංචකම් අරෝපෙත්වා මේ මගේ ඇඟ මේ මංචකයකට නැත්තම් මේ මැස්සකට අරගන්න බහිද්දා නීහර්ථ බැහැරට අයින් කරන්න එතකන් එරදීන් අල්ලගෙන හිටියා. ඒකට හේතුව තමන්ගේ වැඩිමහල් සහෝදරයා මේ කුටියේ ඉන්නවා. එතකොට මේ විස වේගයෙන් මේ ඇඟ පුපුරලා මේ ඇඟ කෑලි කෑලිවලට කැඩිලා දූවිලි වශයෙන් පතිත වෙද්දි සමහර කෙනෙක් මේවා පිළිගන්න බැරුව ඇති. නමුත් අපිත් මේ චූටි කාලේ හිතුවා එහෙමත් කොහොමද විසක් පැතිරෙන්නේ. නමුත් දැන් මේ තාක්ෂණයේ දෙවුණොයි එක තැනකදී මමත් දැකලා තියෙනවා මැඩියෙක් ගෙම්බෙක් ඉන්නවා. ඒ ගෙම්බා ළඟට වේගයෙන් සර්පයෙක් එනවා. ඒ සර්පයා පෙනේ කරලා මේ නවතිනවා. ඒ සර්පයාට පොඩි චකිතයක් ඇති වෙනවා. මේ ගෙම්බා කළු පාට මේ දිලිසෙනවා. ඒ ගෙම්බව ආහාරයට ගත්තේ නැහැ. උසාවන්ත වුණා ළඟටම ගියා. නමුත් ආහාරයට ගත්තේ නැහැ. ඊට පස්සේ මේ ගෙම්බා රිසි ලෙස කිසිම සතෙට බය නැතුව රිසි ලෙස මේ ගෙම්බා යන ගමනේ තවත් විශාල ගෙම්බේ මේ ගෙම්බා ගිල්. හැබැයි ගිලලා පුංචි වෙලාවක් යන ගියේ නැහැ. අර ගිලපු ගෙම්බා ගෑස් දෙක උඩ ගියා. ඒ ගෙම්බා දිය වුණා. දිය වුණාට පස්සේ අර ඇඟ ඇතුලෙන් මේ ගෙම්බා පැනගෙන ආය යන්න ගියා. හිතාගන්න බෑ ස්වල්ප වෙලාවකින් අර ආගන්තුක චූටි ගෙම්බා නැත්නම් මැදියව ගිලපු අර මහා මැදියට වෙච්ච දේ හිතාගන්න බැරුණා. දිය වෙලාගේ ඇටකෝටු පවා දිය වෙලා වැක්කිරෙන්නේ දුනා. ඉතින් එහෙම
දැක්ක නිසා මෙනෙහි කරගන්න පුළුවන් මෙහෙමත් ජාති තියෙනවා. මෙහෙමත් විස එක්කහස වෙනවා ඒ සර්පයා වැටිච්ච ගමනේ. මේ ස්වාමීන් වහන්සේ මෙනෙහි කරේ වෙන දෙයක් නෙවෙයි, මේ කුටිය මගේ ඇඟ කෑලි කෑලවට කැඩිලා අපවිත්‍ර නොවේවා. මේ කුටියට හානියක් වෙන්න එපා, මේ කුටියට මුකුත් වෙන්න එපා කියලා මේ සබ්‍රක්මචාරින් වහන්සේලාට සුවසේ වාසය කරන්න අවශ්‍ය පරිසරය නිර්මාණය වෙන්න ඕන නිසාමයි මේ ස්වාමීන් වහන්සේ ඇඟ එළියට බැහැර කරන්න කියලා අවවාද කෙරේ. ඉතින් ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ විමසීමක් කරා. සරු ස්වාමීන් වහන්සේ අහන්නේද නැවැත්නි, ඇයි මේ ඔබට ඔබගේ ඉන්ද්‍රියන් පාලනයෙන් ගිලිහිලාද? එහෙම නැත්නම් ඔබට දරාගන්න බැරිද? ඒ වෙලාවේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ උපසේන ස්වාමීන් වහන්සේ දැනුම් දෙනවා, ඇවැත්නි මට මේවා දැනෙන්නේ නැහැ. මම ඉන්ද්‍රිය භාවනා වඩලා තියෙන්නේ, මම මමාහනය කරන්නේ, මේ ඇහැ මගේ කියලා ගන්නේ නැහැ, මං කන මගේ කියලා ගන්නේ නැහැ, දිව මගේ කියලා ගන්නේ නැහැ, නහය මගේ කියලා ගන්නේ නැහැ. ඒ මමාහනය නොකරන නිසා මට මේ විකල වුණත් සපල වුණත් මොන දේ වුණත් ඒ තරම් මගේ හිතට ප්‍රශ්නයක් නැහැ. මම වේදනාව ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. නමුත් මේ වේගයෙන් පැතිරලා යන විස නිසා මගේ ශරීරයේ මෙතන කෑලි කෑලි වලට කැඩෙන්න හොඳ නැහැ, මෙතන විසිරෙන්න හොඳ නැහැ කියන සංඥාව නිසායි මම මේ එළියට බැහැර කරන්න කියලා දැනුම් දෙන්න යුතුනේ. ඉතේ වෙලාවේ මේ එරිදි බලය උපයෝග කරගෙන ඇඟ එක්කහසු කරලා විසිරෙන්න නොදුන්නාට එළියට බැහැර කරනවා සමගම මේ උපසේන මහරහතන් වහන්සේ තමාගේ සන්තකයේ රඳවගත්ත එරදිය අත්තරින් එදුනයි. ඒ අත්තරීම සමග ඒ ශරීරයේ බොල්භාවයට පත් වුණා, විසිරී ගිය බව ධර්මයෙන් සඳහන් වෙනවා. එතකොට පින්තුනේ අපි මෙනෙහි කරන්න ඕන කෙනෙක්ට කරදරයක් නොවෙන්න අපේ ආත්ම භාවයේ කොහොමද පාත්තාගෙන යන්නේ? මේ භික්ෂු ජීවිතේ පුරාවට පැත්ත උපන්දා ඉඳලා වැඩේම කාට හරි කරදරයක් කරන එක දෙවැන්නේ කොනමයි ඔය ඇත්තුන්? දෙවැන්නෙක් නැත්තව ඇත්තුන්ගේ ජීවිතයේ මොනම විදියටවත් හිතා ගන්න බෑ, ගලප ගන්න බෑ. හැම දෙනාගේම සහය ඕන. හැබැයි භික්ෂු ජීවිතයේ දෙවැන්නා තමයි හානිය. එක තැනකදී මේ හිමාලයේ කිට්ටුව මහා වනාන්තරයක 500ක් භික්ෂුන් වහන්සේලා වාසය කරන්න දුනත් ලෝකාගුරු භාග්‍යතුන් වහන්සේ කර්මස්ථාන අරගෙන භාවනා මාර්ගයක් ගැන විශේෂයෙන් දැන කියාගෙන මහන්සලා භාවනා කරන්න වැඩි. ඒ භාවනා කරන්න වඩින ගමනේ මහන්සේලාගේ සීලය, මහන්සේලාගේ තේජස, මහන්සේලාගේ ප්‍රතිපත්ති ඉදිරියේ ඒ වනාන්තරවල වෘක්ෂ දේවතාවුන් වහන්සේලාට ඒ තමාගේ විමන තුල ඉන්න බෑ. දරුවන් සමග විමනෙන් බිමට බැස්සා. දවසක් දෙකක් නම් දරාගෙන ඉඳීවි. හාර මාසයක් පුරාවට වස්වසන උසහවන්ත වෙන්නේ. හාර මාසයක් යන දීර්ඝ කාලයක්. ඒ දීර්ඝ කාලයේ පුරාවට මේ දරුමල්ලෝ සමග මහපාරේ ඇවිදෙවිදී ඉන්න බෑ කියලා මේ භික්ෂුන් වහන්සේලාන්ට මේ ප්‍රදේශේ පහවෙන්න යම් උපක්‍රමයක් කරමු කියලා බය කරන්න ගත්. මේ දේවතාව එක්කහසුවලා මේ වනේ පුරාවට වාසය කරන මේ දේවතාව එක්කහසුවලා භයානක යක්ෂ රූප, භයානක රාක්ෂ රූප, භයානක ප්‍රේත පිසාච රූප ශබ්ද එක්කහසු කරා. ඒ ගන්ධයන්ගේ ත්‍රිවෘ භාවයේ කොච්චරද කියනවා නම් කිස පුපුරන්න වගේ, ඉස්මුල් උතුරා යන්න වගේ මහා පුදුම ගඳක්. හැබැයි මේ ස්වාමින් වහන්සේලාගේ මේ 500ක් භික්ෂූන් වහන්සේලා මේ භාවනා කරන ගමනේ නිර්මාණය වෙච්ච මේ ප්‍රශ්නේ කොච්චර ලස්සනට විසඳගත්තද? එක භික්ෂුන් වහන්සේ නමට භයානක ප්‍රේත රූපයක් පේද්දී අනෙක් භික්ෂුන් වහන්සේට යක්ෂ රූපයක් පේනවා. ඒ ස්වාමීන් වහන්සේට යක්ෂ රූපයක් පේද්දී අනිත් දේවතාවා අනේ ස්වාමීන් වහන්සේට පිසාචයෙක්ගේ රූපයක් පෙන්වනවා. මෙන්න මෙහිමයි මේ ප්‍රශ්නේ නිර්මාණය කරේ. එතකොට දැන් මේ යක්ෂ රූපයේ දකින ස්වාමීන් වහන්සේ ඊළඟ ස්වාමීන් වහන්සේ දේශ බලද්දී ඒ ස්වාමීන් වහන්සේට එක පේන්නේ. ඒ ස්වාමීන් වහන්සේට මහා භයානක හඬක් ඇහෙන්නේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේ හඬ පැත්තටනේ හිස යොමු කරගෙන ඉන්නේ. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේලා මෙනෙහි කරනවා, මේ සද්දේ මට විතරයි ඇහෙන්නේ,
අනික් කෙනෙක් ඇහෙන්නේ නැත්තම් එයාට මේ ගැන කියන්න ඕනේ. ඊළඟ ස්වාමීන් වහන්සේ මෙනෙහි කරන මේ රූපය මට විතරයි මං හිතන්නේ පේන්නේ. අනිත් 499 නමටම පේන්නේ නැත්තම් ඇයි මම මෙතන කලබලයක් කරලා මේ හිත් විනාශ කරන්න කියලා ස්වාමීන් වහන්සේ නිහඬයි. බලන්න මේ කැපකිරීම. ඔයත්තනම් පැත රූපය නෙවෙයි ලේන් නැට්ටක් දැක්කනම් හූ තියලා කෑ ගහලා මේ ඉන්නෝ කියලා ඔක්කොම ඇඳගන්න. ඇඳගෙන රාත්‍රී පුරාවට ඒ නිදාගන්න දෙන්නෙත් නැහැ. මහා කලබලයක්. ඒක තමයි ඔයත්තන්ගේ ස්වභාවය. තමන් දුක කියන එක මුළු ගමටම දීලා බෙදා හදා ගන්නවා. හැබැයි සැප කියන එක නම් බොහෝ දුරට තනියම තමයි ඔයත්ත පරිහරණය කරන්නේ. හැබැයි මේ භික්ෂු ජීවිතයේ සැප කියන එක නැත්තම් තමන්ට ප්‍රණීත ආහාරයක් ලැබුණොත් ඒ ආහාරය අනිත් ස්වාමීන් වහන්සේලාටත් බෙදලා දීලා තමන් දෙවුණුව පිණ්ඩපාතේ ගිහිල්ලා ඒ තමන්ට ලැබිච්ච ආහාරයක් ගන්න පුළුවන්. ඒ සුවය සැපේ ලාභය කියන එක සංඝ ලාභය කියන එක ගන්ටාර ගහලා ඒ දාන ගේන වෙලාවට ගන්ටාර ගහලා මේ ඉන්න වහන්සලත් මේක වළඳන්න ඉන්න කියලා ආරාධනා කරලා බෙදා හදා ගන්නවා සුවයේ සැපේ. හැබැයි ඔයත්තු ඇත්තෝ රස ආහාරයක් ගෙනාවොත් එහෙම ඒකට මේ අර සුවඳ හමන මොනවාරි ගහගෙන ඉන්නේ. ඒකට හේතුව මේ බල්ලටවත් ඒක කුයිල දැනෙන්න හොඳ නෑ කියලා, සුවඳ දැනෙන්න හොඳ නෑ කියලා. කිසි කෙනෙක්ට නොදැනෙන්න සමහර වෙලාවට අල්ලපු කාමරේ ඉන්න ආගන්තුක කෙනෙක්ටවත් නොදැනෙන්න වැත්ව ආහාරය ගන්න දක්ෂයි. ඒ වගේම දුකක් ආවොත් එහෙම වේදනාවක් ආවොත් වටේට කෑගාලා අනේ තෙල් ටිකක් නැද්ද, අනේ බාම් ටිකක් නැද්ද කියලා වටේට ඉල්ලගෙන ඔක්කොටම ඒ දුක කියන එක දැනුවත් කරනවා. ඉතින් මේ 500ක් භික්ෂුන් වහන්සේ වෙන වෙනම මෙනෙහි කරේ මේක මට විතරයි පේන්නේ, මේක මට විතරයි ඇහෙන්නේ, අනික් කෙනෙක්ට බාධාවක් වෙන්න හොඳ නෑ කියලා දරාගෙන හිටියා. දින 14ක් පුරාවට උපෝසතේ එනකම්ම මේ වේදනා මේ කැක්කුම මේවා දරාගෙන හිටියා. ඒ දරාගත්තේ ස්වාමීන් වහන්සේලාට දරන්න පුළුවන්වට නෙවෙයි, අනිත් ස්වාමීන් වහන්සේලාට මම නිසා පීඩාවක් කරදරයක් වෙන්න හොඳ නෑ කියන චින්තනය නිසාමයි. හැබැයි ඒ වේදනාව කොච්චර තීව්‍ර වුණාද කියලා කිව්වොත් මේ ගඳ, ඒ රූප භයානක ස්වභාවය නිසාම මේ ස්වාමීන් වහන්සේලාගේ ඇස් යටට ගිහිල්ලා නහර ඉලිප්පිලා ඒ කන ජාති වලඳන ජාති ඇඟට අල්ලන්නේ පණුවම් පහ ඇඳිලා නැත්තම් මේ කේබාල ගිහිල්ලා කියන්නේ ඔයත් මෙන්න මේ ස්වභාවයට පත් වෙලා ඉස්තවර ස්වාමීන් වහන්සේ විමසීමක් කරා ඇයි එවත් මේ හැම දිනම මහා කරදරයකින් ඉන්නවා වගේ පේන්නේ. ඊට පස්සේ එක නමක් දැනුවත් කරා මෙහෙම සද්ද හෙනවනේ. ඊට පස්සේ තමයි අනිත් ස්වාමීන් වහන්සේලා කියන්නේ දුනේ මෙහෙම රූප පෙවුණා, මේ විදිහේ ජාති නිර්මාණය වුණා. එහෙනම් ඉතින් මේ වනාන්තරේ ඉන්න බෑනේ. අපි මේ ප්‍රවෘත්තිය තුලෝකාග්‍ර භාග්‍යතුන් වහන්සේට දැනුම් දෙමු කියලා ඊට පස්සේ තමයි පැත්තෝ ශ්‍රවණය කරන මේ කරණීය සූත්‍රය නිර්මාණය වෙන්නේ. ඉතින් මේ භික්ෂු ජීවිතය කොහොමද නිර්මාණය වුණේ කිසි කෙනෙක්ට කරදරයක් නැති වෙන්නේ? ඒ වගේම වනාන්තරයක ප්‍රතිපත්ති පුරණ ස්වාමීන් වහන්සේලා කීප නමක් ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේ අනිත් ස්වාමීන් වහන්සේලා භාවනා කරනවානේ. ඒ ස්වාමීන් වහන්සේලාට හිංසාවක් පීඩාවක් කරදරයක් වෙන්න එපා, එනිසා මං ඉවසනවා කියලා ස්වාමීන් වහන්සේ කිසිදු සද්දයක් නැඟුවේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේව ඒ කොටියාගේ ආහාර භාවයට පත් වුණා. ඊළඟ දවසේ නැවත ඒ සතා ඇවිල්ලා තවත් ස්වාමීන් වහන්සේ නමක් කරලා ගත්තා. ඉතින් ස්වාමීන් වහන්සේලා එක්කාසු වෙන්නේ දින 14කට සැරයක්, දින 15කට සැරයක් පන්නරසී චාතුද්දසී පොහොය විනය කර්මය කරන්න. එතකොට තමයි මේ භික්ෂූන් වහන්සේලා කීප නමක් අඩු වෙලා කියලා දැනගත්තේ. ඊට පස්සේ සංඝ ස්ථවිර ස්වාමීන් වහන්සේ දැනුම් දීමක් කරා යමෙක් එහෙම කරදරයක් වුණොත් එහෙම කතා කරලා කියන්න ඕන කියලා. ඊට පස්සේ තමයි කිව්වහම දැනගත්තේ මේ කොටියෙක් තමයි මේ නරක වැඩේ කරලා තියෙන්නේ කියලා. බලන්න මේ භික්ෂු ජීවිතය තුළ නැත්තම් මිනිස්සෙක් තවත් මිනිස්සෙට කරදරයක් නොවෙන්න මේ තරම්. ඇතුන් ජීවිතේම සමහර වෙලාවට අනුන්ට කරදරයක් වෙන්න පුළුවන්. මේවා තමන්ගේ ජීවිතයට එක්කාසු කරගන්න. ඔයත් සමහර නියමයන්ට බැහැගෙන ඉන්නෝ. ඒ තමයි පිගාන හොදන්න ඕනේ අම්මා. බත් යන්න ඕනේ අම්මා. බත් බෙදන්න ඕනෙත් අම්මා.
ඒ වගේම ඒ වලම් පිගන් ටික හොදන්න ඕනෙත් අම්මා. අපේ ඇඳුම් හොදන්න ඕනේ අම්මා. ගෙදර අතු ගන්න ඕනේ අම්මා. හම්බ කරන්න ඕනේ තාත්තා. දැන් මේ සමාජයේ ටිකක් වෙනස්. දරුවෝ අතිශයින් ආත්මార్థකාමී. ඒ දරුවෝ උත්සාහවන්ත වෙන්නේ එක්කෝ තමා වැඩ කරලා තමාට හොඳ දුරකතනයක් ගන්නවා. තමා වැඩ කරලා තමන්ට හොඳ පරිගණකයක් ගන්නවා. තමා මහන්සි වෙලා වැඩ කරලා තමන්ට හොඳ මෝටරසයිකලයක් ගන්නවා. තමන්ගේ වැඩ ටික බොහෝ දුරට අවුරුදු 20ක් 22ක් වෙනකන් කරගන්නවා. එතකන් අම්මා තාත්තා කන්න දෙන්න ඕනේ. ඒ දරුවෝ හිතනවා අම්මා තාත්තා අනිවාර්යයෙන් මේක කරන්න ඕනේ. මේක න්‍යායක්, මේක නීතියක්. හැදුවනම් වැදුවනම් අපි විවාහ වෙනකන් අපිට අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ කන්න දෙන්න ඕනේ. සමහර වෙලාවට වයසක අම්මලා තාත්තලා ඒ කටයුතු සම්පාදනය කරන විදිහ, ඒ වගේම අද මේ සමාජයේ ක්‍රමයේ බලන්න ටිකක් වෙනස් වෙලා පින්තුනේ. බොහෝ දුරට අවුරුදු 14න් 15න් සමහර ඇතු විවාහ වෙනවා. බොහොම අඩු වයසෙන් අවුරුදු 17 18 වෙද්දී පැත්තට ඉන්නම බෑ. කමක් නැහැ. හැබැයි මේකේ ප්‍රශ්නේ අනාගතයට බලපාන විදිහ ඔයත් තේරුම් ගන්න. සමහර වෙලාවට ඔයත් නාකි වුණාට පස්සේ ඔයත්ට අවුරුදු 80ක් වෙද්දී ඔයත්ගේ දරුවන්ට අවුරුදු 60යි. මොකද අවුරුදු 20න් විතර වගේ කසාද බැන්දට පස්සේ ඒ දරුවෝ අවුරුදු 17න් 18න් කසාද බැන්දට පස්සේ අවුරුදු 20 විතර වගේදී දරුවෝ ඉන්නවා. ඉතින් දරුවට වර්ෂ අවුරුදු 60ක් වෙද්දී තමන්ට අවුරුදු 80යි. එතකොට ඒ තමන්ගේ දරුවෝ වයසයි. තමන්ට උපස්ථාන ගන්න ඕන කාලයේදී දරුවන්ටත් එක්ක ආතරයිටිස් එක්ක ඇස්පේන්නේ. එහෙම ඕන තරම් දැකලා තියෙන එක තැනකදී ඒ අම්මා බොහොම තරුණ කාලේ විවාහ වෙලා දරුවෝ මල්ලෝ ලැබිලා ඒ බෑනා ඒ අම්මා ගැන සාකච්ඡා කරන ඒ තමාගේ බිරිඳට අවුරුදු 60යි. ඉතින් මේ දනිස් සමාරුවක් හැදෙලා ඇසුත් පේන්නේ 60 කියන්නේ දැන් ලොකු වයසක්නේ. හැබැයි බිරිඳගේ අම්මත් ඉන්නවා. අම්මට වයස අවුරුදු 82යි දෙකෝද. එතකොට මේ දුවට බෑ තමන්ගේ අම්මට සලකන්න උස්සන්න පෙරලන්න බෑ. ඒ දුවත් ගමන් කරන්නේ රෝදපුටුවේ. එතකොට මේ බෑනට තමන්ගේ බිරිඳත් වත්තම් කරගෙන යන්න ඕන. තමාගේ මේ බිරිඳගේ මවත් කටයුතු සම්පාදනය කරගන්න ඕන. මොකද දරුවෝ ඒව කරන්නේ. දරුවෝ තමන්ගේ අම්මට කරාට ආච්චිට බොහෝ දුරට සලකන්න උත්සාහවන්ත වෙන්නේ නැහැ. ආච්චිට සලකන්න ඕනේ ඒ ආච්චිගේ දුව නැත්තම් අම්මා. එහෙම නැත්තම් සමහර වෙලාවට එක තැනකදී එක අම්මා කෙනෙක් කියනවා මේ මම බැලුවේ දුවේ නුඹ නැති දවසක මේ මිනිබිරි මුණුබුරෝ මට කොහොම සලකයිද කියලා. බලන්නේ අම්මගේ අදහස. දුව මැරුණත් අම්මා ජීවත් වෙන්න ඕනේ. එහෙම නෙවෙයි ඔය ඇත්තන්ගේ සටහන තියෙන්න ඕනේ. ඇත්තන්ගේ සටහන තියෙන්න ඕනේ දරුවෝ වයසට යන්න ඉස්සෙල්ලා තමන් මැරෙන්න. ඒ කියන්නේ ඒ අතීතයේ ක්‍රමේ තිබ්බේ ටිකක් මැදි වයසට ආවට පස්සේනේ විවාහ කටයුතු සිද්ධ කරලා දරුවෝ හදන්නේ. එතකොට දරුවෝ අවුරුදු 40 35 40 45 වෙද්දී අම්මා තාත්තා මරණය කරා යනවා. එතකොට දරුවන්ට ජවයේ තියෙනවා. තමන්ගේ දරුවන්ගේ වගකීම් නැහැ. එහෙම නැත්නම් අවුරුදු 60ක් කියන්නේ අම්මට. ඒ අම්මගේ දරුවොත් රස්සා කරලා ඒ දරුවන්ටත් දරුවෝ ඉන්න මුණුබුරෝ ඉන්නවා. එතකොට මේ වැඩිහිටි ඇත්තන්ට පරිභව කරනවා නෙවෙයි. මේ ජීවිතය කරදරයක් නැතුව ගෙවා ගන්න ක්‍රමය. ඉතින් එහෙම ක්‍රමයක් ඔයත් උහුරු වෙලා නැහැ. න්‍යායක් විදියට මෙනෙහි කරගෙන ආත්මార్థකාමී ස්වභාවයකින් ඔයත් කටයුතු කරන නිසාම මේ වැඩේ ගිහි ජීවිතයේ ගිනි ජීවිතයක් වෙලා අවුල්ලා තියෙනවා. නමුත් බුද්ධ ශාසනයේ තියෙන පිළිවෙල තමයි භික්ෂුන් වහන්සේ පළමුව වැඩියාද. ඒ පළමුව වැඩමවපු ඒ ස්වාමින් වහන්සේ ඒ භාජන සුද්ධ පවිත්‍ර කළා. පැන් ටික තේලා ඒ වගේම ආසන පිළිවෙල කළා. ඒ ස්වාමින් වහන්සේ වළඳනවා. අනේ ස්වාමින් වහන්සේලා මිනී කරලා සලකලා ඒ ස්වාමින් වහන්සේටත් තියලා. ඉතින් මෙතන සමහර කෛරාටික පිරිස් ඉන්නවා. එක තැනකදී දෙන්නේ කෑම කන්න ගිහිල්ලා ඒ කෑම කන්න ගිහිල්ලා එතනින් පස්සේ එතන තිබ්බ මේ සමහර විට වෑංජනයක් කියමුකෝ, එක මස් කැබැල්ලක් කියමු, එහෙම නැත්නම් බිත්තරයක් කියමු. බිත්තරවල සමහර විට එකක් පොඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කේක් කැල්ලක් කියමු. කේක් කැලේ දෙකක් තිබිලා තියෙනවා. ඒ කේක් කැලේ දෙකේ එකක් පුංචි එකක් ලොකුයි. ඉතින් බොහෝ දුරට
මහිච්ඡතා කියන මේ පෙරේතකමින් සමන්නාගත කෙනා පස්සේ තමයි ආවයා ඉස්සල්ලා ගන්නකෝ ඔයා ඉස්සල්ලා ගන්නකෝ කියලා කියනවා. මොකද පළවෙනි වතාවට ගන්න පොඩි එක. ඒකනේ ක්‍රමේ. ඉතින් අර මනුස්සයා මේ ලොකුම එක ගත්තා. ඊට පස්සේ කිව්වා මේ තියෙන පෙරේතකම නැත්තම් වෙනයක් නැහැ පිළිවෙලක් නැහැ කියලා. ඊට පස්සේ අර මනුස්සයා ඒක තිබ්බල තියලා දැන් ඔයා ගන්නකෝ. ඊට පස්සේ ඒ මනුස්සයා ඉස්සරම ගත්තේ පුංචි එක. ඉතින් ඒක තමයි මම මේක ගත්තේ. මේ වගේ මේ කපටිකම නැත්තම් කපටි වැඩවලට අපි හුරු වෙලා ඉන්නවා. එහෙම හුරු වෙච්ච පිරිසක්ට මේ සාසනික ක්‍රමය ගෙවා ගන්න බෑ. ඒ කියන්නේ ඉස්සරෝම පළමුව එන කෙනා හැබැයි ලොක්කෝම යට කරගෙන කනවන දෙවනුව එන කෙනා කිසි දෙයක් අස්පස් කරලා දාන්නේ නැත්තම් මේ ක්‍රමයේ ගෙනියන්න බෑ. නමුත් මේ භික්ෂු ජීවිතය තුළ පින්තුනි ඒකට තමයි කියන්නේ පින්නපාතික වත ආහාර වත කියලා. ඒ ආහාර වත යටතේ පළමුව වඩින ස්වාමීන් වහන්සේ ප්‍රණීත දෙයක් තියෙනවා නම් තමන්ට සම්මුඛ වෙච්ච ඒ දේ වෙනම තැතියකින් තියෙන කැමති ස්වාමීන් වහන්සේලා වළඳාවා. පැම් භාජන පිරිසුදු කරලා ඉඳුල් භාජන තියලා ඒ කෝප්ප තියලා ඒව කොම මැනවින් සකස් කළා. ඒ ස්වාමීන් වහන්සේ වළඳලා නැවත හැරිලත් බලනවා තමන් ළඟ මේ වැළඳීම තුළ බත් සරලුවක් බත් තෙරයක් වැටිලාද කියලා. අවසානයේන ස්වාමීන් වහන්සේ ඒ භාජන අස්පස් කළා සුද්ධ පවිත්‍ර කරලා එතනින් ඉවත් වෙනවා. හැබැයි ඔයත්තුන්ගේ එහෙම සහජීවනයක් නෑ. මහා ලොකුට ඒකකයක් සහජීවනයක් කියලා කිව්වාට ඇත්තන්ගේ සහජීවනයක් නෑ. ඔයත්තුන් න්‍යායන්ට බැසගෙන මේවා අම්මගේ වැඩ, මේවා නංගිගේ වැඩ, මේවා දරුවන්ගේ වැඩ, මේවා දෙමාපියන්ගේ වැඩ කියලා ඔයත්තෝ හිත යටින් සීමා හදාගෙන උඩින් පෙන්නන්නේ නැතුව හැමදේම පහත් තැනට දීලා ඉතින් එක්කෙනෙක් දෙන්නෙක් නම්ශීලී වෙන්න ඕන මේ පෞල් සංස්ථාවේ සමගිය රකින්න. අනුම් මතම කරදර කරගෙන අනුම් මතින්ම හරියට කිනුතුල්ලෙක් ගවයෙක්ගේ ලේ බිබී ඒ ගවයන්ගේ වැඩනා වගේ, කූඩැල්ලෙක් මේ සතෙක්ගේ ලේ බිබී ඒ කියන පරපුටුවෙක් වගේ වැඩි වැඩි යන ජීවිත තමයි බොහෝ දුරට කෙනෙක් සන්තකේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ ජීවිත අපි වෙනස් කරගන්න ඕනේ නැද්ද? තමන්ගේ කටයුත්ත කිසි කෙනෙක්ට කරදරයක් නැතුව තමන්ම කරගන්න විදිහට කටයුතු සම්පාදනය කරගන්න. මේක සමහර වෙලාවට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. හරි පුදුමයි පින්වතුනි, මේ බුද්ධ ශාසනය ඔයත් හිතන જાති නෙවෙයි තියෙන්නේ. එක තැනකදී මේ පඹුරු කුලේ නැත්තම් මේ වැසිකිලි වලවල් සුද්ධ කරන අසූචි හදන මේ සක්කිලි කුලේ කියන්නේ කුල ભેදයක් නැ. මෙන්න මේ කුලයෙන් එක ස්වාමීන් වහන්සේ නමක් මහණ වුණා. ඒ මහණ වුණේ නීල කියලා තෙරුන් වහන්සේ නමක්. මේ නීල තෙරුන් වහන්සේ මහණ වෙලා එතනින් පස්සේ මේ මහණ වෙච්ච දවසේම කෙස් කපපු දවසේම රහත් භාවයේ සාසක් කරගත්ත. ඒ රහත් භාවය සමග මහා ප්‍රතිපදාවකට, arya වංශ ප්‍රතිපදාවකට එක්කාසු වෙන්න ඕනේ කියලා මෙනෙහි කරා. මෙනෙහි කළා පාංශ කුවිලක සිවුරක් හොයාගන්න ඕනේ කියලා රොඩු ගඩවල් පහුරු ගන්න යදුනා. පින්තුනි හරි පුදුමයි, මහා බ්‍රහ්ම රාජේ සමාපත්තිය නැගී මේ මිනිස් ලෝකේ බලද්දි දෙවුරම කෙලවර ඒ දවස මහාන වෙච්ච, ඒ දවස අරිහත්ත්වේ සාසක් කරගත්ත, ඒ දවස විශේෂ ප්‍රතිපත්තියකට නැඹුරු වෙච්ච භික්ෂුන් වහන්සේ නැත්තම් මේ නීල තෙරුන් වහන්සේ දැකගත්තා. පාංශකූල වස්ත්‍ර හොයන රෙදි කෑලි වෙනවා. සාදුකාර දුන්නා. මේ භික්ෂුන් වහන්සේ රෙදි කෑලි හොයනවා පාංශකූලයක් දරන්න කියලා සාදුකාර දෙද්දී එතන 700ක් බ්‍රහ්ම රාජවරු සාදුකාර දුන්නා. ඒ වගේම රෙදි කෑලි හොයලා මහද්දි නැවත 700ක් බ්‍රහ්ම රාජවරු සාදුකාර පැවැත්තුවා. ඒ වගේම ඒ සිවුර මහලා දෝවණය කරද්දී 700ක් බ්‍රහ්ම රාජවරු සාදුකාර පැවැත්තුවා. පඬු පවද්දී පරවද්දී මෙහෙම 700 මහා බ්‍රහ්ම රාජවරු සාදුකාර පැවැත්තුවා. බලන්න මේ වෙනස. ඔයත්තෝ මේ බ්‍රහ්ම රාජයේගෙන් සාදුකාර අහන්න කොච්චර ප්‍රතිපත්ති පුරන්න ඕනද? රොඩු ගොඩක තියෙන රෙදි කෑල්ලක් සිවුරක් සකස් කරන්න හිතද්දී ඒ චින්තනය. එනම් පින්තුනි, මේ බුද්ධ ශාසනයේ
පිළිවෙල පැත්තෝ තේරුම් ගන්න උසාවන්ත වෙන්න. අපි හොඳයි කියන හැමදේම ඒ මට්ටමටම හොඳ වෙන්නේ නැහැ. ඉතින් අර උපසේන ස්වාමීන් වහන්සේ යාත්ම භාවය නික්ෂේප කිරීම සමග නික්ෂේප කරපු විදිය, ඒ සර්පයාගේ විස තැවරිලා ඇඟ විසිරෙච්ච විදිය ශ්‍රවණය කරපු අද දක්වාම ස්වාමීන් වහන්සේලා මේ ඇඟට නිග්‍රහ කරනවා. මේ ඇඟ පිළිබඳ යම්කිසි සංඥාවක් උපදව ගන්නවා. මරණය මෙහෙමත් පුරුමද කියලා. ඒ නිසයි ස්වාමීන් වහන්සේලා ගුරුසු කුටිවල වාසය කරලා අපට දුන්න ආදර්ශ, අපි අද හදන ටයිල් අල්ලපු ඒසි කරපු මහා කුටිවලට වැඩිය පුදුමාකාර ධර්මයන් නිර්මාණය කරනවා කෙනෙක් හිතට දරාගෙන එවැනි ධර්මයන් මතු කරගන්න මේ ධර්ම දේශනාව ධර්ම ශක්තියක්ම වේවා කියන ප්‍රාර්ථනා පිටුවා ගනිමු. එසේ ප්‍රාර්ථනාවෙන් අද මෙම ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ කඩුවෙල කොරතොට අංක 375 නිවසේ පදිංචි දැනට ඊශ්‍රායලයේ සේවය කරන ඥාන රණවක මෞතුමිය. ඉතින් මේ මෞතුමිය නෙත් FM ගුවන් විදුලියට බොහොම ලෙංගතුයි. ඒ වගේ මෙහි ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේලාත් එක්ක බොහොම සමීපව කටව සම්පාදනය කරනවා. ඉතින් මේ ධර්ම දේශනාවේ ධර්ම දානමේ පින්කම් පැත්තේ මේ විශේෂ අරමුණක් තිබෙනවා. ඒ තමයි දීර්ඝ කාලයක් මේ අම්මා විදේශීය රටක තමයි ජීවිතය ගත කරන්නේ. ඒ ධර්මයේ නිසා යම්මගේ ආත්ම භාවයේ ගැළපිච්ච විද්‍යත් අපට එක තැනකදී කියලා තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ ඊශ්‍රායලයේ ඇත්තෝ රෝගීන්ට උපස්ථාන කරන්න මේ ධර්මයේ නැත්තම් බෞද්ධ පිරිස ඉල්ලනවා. මොකද මේ බෞද්ධ පිරිසට පුළුවන් හොඳට කාරුණික හිතකින් උපස්ථාන කරන්න කියලා. ඉතින් මේ අම්මා ලංකාවට එන්න කැමැත්තෙන් ඉන්නේ. නමුත් මේ රෝගී තැනැත්තෙක් බලා කියාගෙන එයින් ලැබෙන ජාති පින්කම් වලට උපකාරී කරගෙන තමයි වාසය කරන්නේ. ඉතින් ලෙඩාගේ දැඩි උමනාව තියෙන මේ අම්මා ඉඳීවා කියලා. ඉතින් මේ වගේ මේ කල්යාණ මිතුරන්ගෙන් එක්කාසුව සැදුන්ලත් පිරිසකගෙන් උපකාර ලබාගෙන තමයි මේ පින්කම් කටයුතු සම්පාදනය කරන්නේ. ඉතින් මේ කල්යාණ මිතුරන් හැටියට විශේෂයෙන් නයනා සේනානායක මිතුරියගෙන් ඒ තැනැත්තියට විශාල උදව් උපකාර ලැබිච්ච බව සටහන් වෙලා තියෙන. ඒ වගේම පවුලයටත් උදව් කරලා තියෙනවා. ඒ ඇත්තගේ සහෝදර සහෝදරයන්ගේ දෙමාපියන්ගේ අසීමිත සහයෝගයක් ලැබලා තියෙනවා. ඒ වගේම සියලු දෙනාම වෙනුවෙන් මේ උතුම් ක්‍රියාව කිරීමට මේ අම්මා විසින් අදහස් කරලා තියෙනවා. මේ වසර තුල ඒ විදේශීය ජීවිතයෙන් සමු අරගෙන මව්බිමට ඇවිල්ලා ජීවිතයේ මේ වයසක අම්මා කෙනෙක් අන්තිම කාල පරිච්ඡේදයේ බුද්ධ ශාසනයත් එක්ක ජීවිතයේ ගලප ගලපා ජීවත් වෙන්නයි උදාහර පින්කම් කරන්න බලාපොරොත්තු. ඉතින් සඳහා පරිසරයේ සකස් වූ සියලු දෙනාටම ඒ කල්යාණ මිත්‍ර සමාගමටම විදේශයේ වාසය කරද්දී එක්කහසි වෙච්ච සියලු කල්යාණ මිත්‍ර සමාගමුණු පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ හැම දෙනාගේම සියලු යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. එයයි සුවපත් වේවා. ඉතින් මියගිය පුතු ඇතුළු හැම දෙනාටම පින් අනුමෝදන් වේවා. පරලෝ ජීවිත සැපවත් වේවා. ඒ වගේම ධර්ම දේශනා කරපු අපටත් නෙත් FM කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් තමාගේ මේ අම්මගේ සංසාර ගමන නිමාවටපත් කරන්න මේ ශ්‍රී සද්ධර්මයේ හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාව තමයි මේ අම්මගේ හිතේ දරාගෙන හැමදෙනාටම පින් දෙන්න බලාපොරොත්තු වෙන ඉතී මවගේ ධර්මකාමී සිතුම් පැතුම් පුරපස වැරෙන පුණ චන්ද්‍ර මණ්ඩලයේ සිය ඉෂ්ට සිද්ධ වේවා. සියලු ඥාති මිත්‍ර බඳු සමාගමට හැම සත්නටත් ලොවී ලෞතර වැඩ පිණිස නිවම් පිණිස වේවා කියන අදහසින් පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මේ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා රත්නත්‍රේ සතු සවිසු ගුණානුභාව බලයෙන් සියලු විපත්ති ජල විපත්ති කරදර දුරු වේවා. විශේෂයෙන් දැන් මේ කාල පරිච්ඡේදයේ තුල ඉතින් මේ කුලී වැඩ කරන ඇත්තොන්ට පවා ජීවිතේ බොහොම අමාරුවෙන් ගෙනියන්නේ. වැඩ කටයුතු බොහොම හිරවීම් තියෙනවා. ඒවා නිෂ්කාසන ඒවා සුද්ධ පවිත්‍ර වේවා.
ධර්මයේම මෙනෙහිවා ධර්මකාමී ජීවිතයක් ගත කරන්න ගන්න හෙළන හුස්ම රැල්ලකට පාසා තබන පියවරකට පාසා ඉති ආරක්ෂාව සිත සාන්තිය සැලසේවා සෙත් වේවා කියලා පියාශිරවාද කරනවා හැමදනාටම සම්මා සම්බුදු සරණයි.